නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධාබුද්ධ සම්පන්න සල්වර ඉන්නතුනි බැරිලි මාතය දලවස මත බැරිලි කියනකොට දලවසේ මාතුරා ගැන මාතුරා මේ සාකච්ඡාවට ඇවිදින් මාතුරා මදි නේද බලන්න තමයි අන්තිම කිව්වා ටික තමයි මට මට හොඳර මොළ මේ කොහොමද මේ මතකේ කියන එක දැන් හැමදේම වෙනස් වෙන ලෝකේ මතකේ කියන එක කොහොමද මේ දැන් ඉලෙක්ට්‍රොනික විදියට අපිට කරලා තියන්නේ මේක මේ හැමදේම වෙනස් වෙනවා නම් මේ ඒක කොහොමද වෙනස්ව තියාගන්නේ කියන එක තමයි. ඒතකොට ඒක තමයි දැන් අපි දැන් ඇවිල්ලා ඒක තමයි දැන් කම්පියුටර් පටන් ගන්න වෙලාව තිබුණු ප්‍රමාණය දරුවොත් එම හඩ්වෙයා කියලා. මෙන්න මේ කේබි වලින් එනකොට වඩා විශාලයි ඒක. වෙයි ඒක තිබුණා කැපැසිටි එක බොහොම පොඩ්ඩයි. එනකොට ඉන්නේ පුංචි වෙලා දිනවා. වෙයි කැපැසිටි එක වැඩි වෙනවා. ඒක මෙතන මහත්යපසෙන් උත්තරේ දිනවා. දැන් ඉතින් මේක වැඩි වෙන නම් කැපැසිටි ලොකු වෙන්නේ පහයි. මේක පෙට්ටියක් නම් පෙට්ටිය ලොකු වෙන්නේ නැතුව කිලෝ එකක් දාපු පෙට්ටිය කිලෝ පහක් දාන්න බෑනේ. මේ පෙට්ටිය පුංචි කරලා කිලෝ පහක් කොහොමද දාන්න බෑනේ. දැන් කිලෝ පහක ගැතුනේ නැහැ කියලා නිකන් එතකොට. කලින් කිලෝ පහක ගැතුනේ නැහැ කලින් කිලෝ එකක් තිබුණේ නැහැ දැන් කිලෝ පහක් ඇත්තේ නැහැ. දැන් කලින් කිලෝ එක තිබුණා තියෙන තැන කොහේ හරි. දැන් කිලෝ පහ තියෙන තැන කොහේ හරි. එතන නම් ක්ලවුඩ් කියලා කියන්නේ. ඔයවත් තැන තියෙන එක නෙමෙයි ඒක නะ. දැන් මේ මොහොතේ හදගෙන එකක් කොහොමද? මේ මෙමරි එකත් එහෙනම් මේ මෙමරි එක අත්දින ගන්න නෙමෙයි විගොත් එක පෙන්ඩ්‍රයිව් එක කරේ මේ අත් දෙක ගන්න පුළුවන් අනිත් එකේ 20ක් ගන්න පුළුවන් දැන් මේ 40 ඒක ඇතුලේ දිනන නෙමෙයි ඒක 20 ඒක ඇතුලේ දිනනත් නෙමෙයි ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටිකයි තියෙන්නේ ඒක හදලා නැහැ සීමිත 11 කිරි පිටි දිනනවා වතුර තියෙනවා කෙටල් එක තියෙනවා ඉලෙක්ට්‍රිසිටි දෙනවා කලමනා ටික දෙනවා ඒකත් ඒක හරියට දෙනවා ඒක තමයි කාර්යභාරය දැන් ඒක ක්ලියර් නම් උඩින් එතනින් යන්න යන්න පුළුවන් ඒකට මේක පැහැදිලි වුණා මේ මොහොතේ කොහොමද මේක මේ හදලා දෙන්නේ කියන එක කියන්නේ ඒක අපි ධර්මතාවය වෙනවා වෙනින් ඒක වල වල භාවනාව ඊට පස්සේ පටන් ගන්න ඒක වල ධර්ම පටන් ගන්න කියලා අත්තල රහත් වෙච්ච දිත්තක් නේදලා බාර ගන්නකොට ඒ විදිහට අපි උදේ වැඩ පිළිදී දැන් දැන් මේ වාක්‍ය තනවන අරවල මේ වාක්‍යත දැවවල අපි එතනට මේක වෙන මේක දැන් මේ ඉන්න තැන ඉඳලා ඒකට අපි මේ විඥානයේ හරහ මේ ඒ මොහොතේ හදලා දෙනවා මිස මහත් වෙලා කියනවා මේක හෘදවස්ති තියෙනවා කියලා මරිගල් දස්තර මාතුරු කියනවා මේක තියෙන්නේ මොලේ කියලා එහෙනම් බයිපාස් කරනකොට දැන් කලින් කතා වුණේ අපි බයිපාස් කරනවා නම් මේ කැපිලරි නැත් වෙපයි. අටේ බයිපාස් කරන්නේ. ඒ නිසා ඒ කොක්කම කරනකොට මේ එකම චිත්තක්ෂණයකවත් මේ එක තැනකවත් නතර තියෙන්නේ නැහැ කියන එක. ඒක විඥානය කියන්නේ දැන් පැහැදිලිව මේ අය දෙකින් ලැබලා තියෙනවා. දිගින් දිගටම අපි ওই ධර්මංශයට මට්ටමේදී. අත්දැම් භාවනාච්ච දියුණුව නිසා වෙයි. මේ විඥානය කියලා කියන්නේ රූප කලාප වල ඒ චිත්තක්ෂණේ හදලා දෙන්නා වූ ප්‍රතිරූප. ඒක සිතුවිල්ල කියලා කියන්නේ රූප කලාප. රූප කලාප ඝනත්වය තමයි සිතුවිල්ල කියලා කියන්නේ. අන්න ඒක තමයි දැන් අපි මේ හරියටම ප්‍රතිරූප කව ගන්න නෙමෙයි. ඒක කොහොමද දැන් බාහිරට ඉදිරිපත් කරන්න කියන්නේ. රූප කලාප වලින් තමයි මේක හැදෙන්නේ. රූප කලාප පමණයි ලෝකය කියලා කියන්නේ. වේගයේ තියෙන රූප කලාප වල යමෝගිරන් වේගයක් දෙකක් තියෙන කියලා මේකේ නාමික රූප නාමයක් නැත්තේ නෑ මේකේ තියෙන හાર્ඩ්වෙයාර් පත්‍රය ගියන් පස්සේ සොෆ්ට්වෙයාර් එක ගියන් පස්සේ ඒ දෙක සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි නාමයේ වේගය වැඩි වෙන්න රූපයේ වේගය වැඩි වෙන්න එකම රූප කලාපේ නම් හැදෙන්නේ එම් ප්‍රශ්න මතින්
රූපයට වඩා වේගෙන් නාමය වැඩ කරනවා. නාමය හැදෙන්නේ රූප කලාවලින් නම් ඒක කොහොමද වැඩි වේගයක් වෙන්නේ රූපයට වඩා? මෙතෙන්ට තමයි දැන් අපි මේකේ මේ බැහැ. මේ හાર્ඩ්වෙයාර් එකේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන ටෙක්නොලොජි එක ඇත්තම මේක බැහැ ගන්න ඕනේ. ඉතින් දැන් නාමය කියන්නේ එක වේගයක් රූපය කියන්නේ එක වේගයක් කියලා නේද කියන්නේ? සරලව අභිධර්මයේ නෝකද නැත්තම්? අභිධර්මයන් කියන්නේ නාමය කියන්නේ රූපය චිත්තක්ෂණ 17ක් 17 වාරයකින් කියන්නේ ඒක වාරයක තමයි හැදෙන්නේ රූපය. මේ හරයක චිත්තක්ෂණ එකයි. නාමය කියන්නේ. නාමය කියන්නේ අපිට අපේ ඇතුළතින් එන පොසිටිවිල්ල කොට රූපකලාර්ථ මේ කියන්නේ චිත්තක්ෂණ 17ක්. එයා අපිට පේන දේ කියන්නේ ඒක කියන්නේ අපිට 17ක් පේනවා. ඒ 17 වාරයක් අපිට පිළිල තමයි හැදෙන්නේ කියලා ඒක නිර්වචන කරන්නේ. දහත්වාරයක් පෙන්න තමයි නාමය. නෑ නාමය රූපේ ළඟට නාමය දහත්වාරයක් යනවා. ගිහිල්ලයි නම හදලා දෙන්නේ. ධාර්මික දිරි පුත්තේ මම ඔබට පැහැදිලි උදාහරණ කියන්නේ. ඔය කියන දෙන්නේ දුවන පටන් ගන්නවා. කොම ට්‍රැක් එකේ. කෙනෙක්ගේ වේගය පැර කිලෝමීටරයි. අනිත් කෙනාගේ වේගය පැර කිලෝමීටර 1000යි. ඒ උදාහරණ පොත. ඒක පැයට කිලෝමීටරේ දුවන කෙනා වේගය එයා රවුම යන්න කිලෝමීටරක් නම් මේ තියෙන්නේ. එයා පැයක් ගන්නවා මේ වටේ දුවන්නේ. ඇයට කිලෝමීටර 17ක් වගේ දුවන එක නා එතකොට එයාව 17 වතාවක් පාස් කරනවා. එයා වටේ 10 වට 17ක් කියලා නේ එතකොට. මොකද 17න් එකකින් එයාට කරවමක් යනවා. ඒ වෙයි 17ක් ගියාම එක රවුම් 17ක් යකිලා. හරියයි කරවම යනවා. 17 වතාවක් කරව පාස් කරගෙන යනවා. මේ දෙන්නම දුවනවා. ඉකෙන කන්නේ නැහැ කියලා නේ. අර දින්නට දින කොයි දරකවත් හමු වෙන්නේ නැහැ. අවුරේ නෑන කොටත් අරයක් වෙනස්. ඒක ඒකට ගෑවෙන්නේ නැහැ. ඒ තමයි මේ කියන ක්‍රමය. ඒක දැන් මේකේ ඇතුළත ක්‍රියාකාරීත්වයේදී තමයි තියෙන්නේ. ওই කියන ක්‍රියාකාරීත්වයේ ඇතුළත තියෙන්නේ. ඕක නෙමෙයි තම ක්‍රියාකාරීත්වය. ඕක ක්‍රියාකාරීත්වයේ මේකේ රූපයත් එක්ක තියෙන කාර්යයන් තුනක් අපි විස්තර කරලා තියෙනවා.